ස් භාගවතු අරහතු සම්මා සම්බුද්ස් නමු තස් භාගවතු අරහතු සම්මා සම්බුද්ධස නමු තස් භාගවතු අරහතු සම්මා සම්බුද්ධස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුන හැම කෙනෙක් මුතුම් සද්ධර්ම ශ්‍රවනය සඳහා සූදා නම් වනමොහොත. භාවනා වැඩසටහන ස්සේ භාවනාව පිළිබඳව අපි මීට ප්‍රථමයෙන් බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්නට ේදනා අවසාන වස්සයෙන් එහිදී භාවනාව පිළිබඳව හඳුනාගැනීමේදී සතිපට්ඨාන භාවනාවෙහි කායානු පස්සනාවට අනුරූපීව බොහෝ කරුණු කාරණා ප්‍රමාණයක් අප සාකච්ඡා කළා අවසාන වස්සයෙන් එහිද අපි හඳුනාගන්නටේදුනේ ඒ දසාසුභයන් පිළිබඳව මත් නැතිනං අපි අ මරතදේහයක් පිළිබඳව කර්මස්ථානයේ වැඩීම පිළිබඳව තමයි විශේෂයෙන්ම හඳුනාගන්නට යෙදන. එහිදී ප්‍රධාන වස්සයෙන්ම උදදුමාතක, විනීලක, විපුබ්බක එවගේ විච්චිද්ධක විකායිතක එවගේ විකිත්තක හත වික්කිත්තක ලෝහිතක පුලවක අට්ටික කියන මේ ආකාරයන්ට මළසිරරක් අතහැර දැමවාන්ට පසුව ක්‍රමාණුකූලව ඒ මලසිරුර ඇටසකිල්ලක් බවට පත්වෙලා සුනු බවට පත්ව යනකං ඒ අර්මුණුකරගෙන අපිට භාවනාව දියුණු කිරීම පිළිබඳව අපි ප්‍රධාන වසයම හිී හඳුනාගන්නට යෙදනා. පිනතුනි මේ භාවනාව මෙයා කාරයට සිද්ධ කරනකොට ප්‍රධාන වසේම අපි තේරුම් ගන්නට ඕනි දේතමයි මේකෙදී බලාපොරොත්තු වෙන්නේ මේ කයෙහි පවත්නා නිසාරත්වය සාරාපගත බව පිළිබඳව හොඳින් ග්‍රහණය කර ගැනීම ඇති මේ භාවනාවම සමතය පැත්තට බරව සමතය පැත්තට මුල්ලන විදිහටත් කෙනෙකුට සිදධ කරන්නට පුළුවන්කම තිබෙනවා අපි පසුගිය දේශනාව තුලද ප්‍රධාන වසයෙන්ම අරමුණු කරන්නට යදුනේ එහිදී අසුභය දුරුවෙන විදිහට මේ කයෙහි අනාත්ම සංඥාව ප්‍රකට වෙන විදිහට ඒ මනසිකාරය පවත්වන්නේ කොහොමද කියන කරුණු පිළිබඳව මේ භාවනාවම යම් යෝගාවචරයකුට පුළුවන්කම තිබෙනවා සමතය පැත්ත මුළු කරෙන වත් සිද්ධ කරන්නට ගැන ිත්තේඒ ග්‍රතාවේ දියුණු වෙන විදිහට සිද්ධ කරන්නට. එහිද ප්‍රධානවසය නිමිති ග්‍රහණය කර ගැනීම ඒවගේ අපි නිමිති ග්‍රහණය කර ගැනීමේදී අපි මසඒ ඔස්සේ පිහිටවේ යුතු ආකාරයන් පිළිබඳව අපි ප්‍රධානවසේම අවධානය යොමු කළ යුතු වෙන. වර්ණවසයෙන් ඒ වගේම ලිගවසයෙන් ඒවගේ දිසාවසයෙන් අපි කොහොමද නිමිති ග්‍රහණය කරගන්න කියන කරුණු පිළිබඳව හිදී අපි තේරුම්ගත්ත යුතුයි. ප්‍රධාන වසයෙන්මත් මොතදේයක් පිළිබඳව බලනකොට එහි වර්ණවසයෙන් කෙනෙකුට පුලුවන් එහි නිමිති ග්‍රහණය කරගන්න එවගේ ඒ මොනතදේහෙහි සන්දි වසයෙන් ඒ ඇනදැන් අපි ගත්තහම මේ ඇගිලිය ආදී තැන්වල ඉඳලා මේ අතක මේ වැලිමිට සන්දියය ඒවගේ මෙතන උරස් සන්ධියයේ වගේ මේ නැමෙන තැන්තියනවාන්නේ නැම තැන් අදි දේවල් මුල් කරගෙන සන්දිවස්සයෙන් පවා නිමි ග්‍රහණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒවගේම උඩ දිසා අතදිසා වස්සයෙන් ග්‍රහණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒවගේම ශරීරෙහි උස්තැන් ඒවගේ පහත්තැන් පිළිබඳව ඩිමිති ග්‍රහණය කරන්නට පුළුවන් කම තිබෙනවා. විදිහට අපිට අසුබේ පිළිබඳව නිමිති ග්‍රහණය කර ගැනීමත් මේ එක නිමිත්තක මේ විදිහට ස්ථාන පිළිබඳව සලකා බලමින් නිමිති ග්‍රහණයකර ගැනීම පවා සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒවගේම ඒ ඒ අවස්ථාවන් වලදී අපේ මනස්සට ඒ නිමිති උපුටා ගැනීම වැටහෙන ආකාරය වෙනස්වරූපයන්ගන්නවා. එකයන්නේ දැන් අපි ගත්තහාම උද්තුමාතක කියන සංඥාවාරගෙන බැලුවොත් ඒ උදදුමාතක කියන අතහැරදමන ලද සොහනේ හැරදමන් ලද මොතදේහයක් දිහා බලාගෙන අපි භාවනා කර්මස්ථානය දියුණු කරන්නට පටන්ගන්න කෙනාට ඒ භාවනා කර්මස්ථානය ඒ සමතය චිත්ත සමතය ප්‍රධාන වන විදිහට දියුණු කරන්නට පුළුවන්කම තිබෙන යට යම් ආකාරයකින් අර මරතදේහය පිළිබඳව එයා නිමිටි ්‍රහණය කර ගැනීමේදී අර කයෙහි අනාත්ම සංඥාව වඩා ප්‍රකට කරගන්න පැත්තට මනසිකාරය පවත්වන් නැතිව. අර රූපය පිළිබඳව දකිමින් එහි නිමිටිවසයෙන් හොඳට මනසට උපුටා ගනිමින් එයා ඒදී දිහා බලාගෙන හිත ප්‍රගුණකිරීම තමයි එතනදි සිද්ධ කරන්න. එදට අර බාහිර වෙනවෙන අරමුණුවලට හිතයන්නේ නැතිව. අර අසුබ අරමුණ තුළම හිත පිහිටා සිටින්නට පටන් ගන්නවා. මේක ස් භාවේ තමයි පින්නතුනි අපට ප්‍රථම්‍යහානයේ දක්වාම මේ දස අසුභයන් තුළ අපිට හිතාරගෙන යන්න පුළුවන්කම තිබෙන සමත වසේ මේ භාවනාව සිද්ධ කරනකොට නැතිනඟ අනාත්ම සංඥාව ප්‍රකට වෙන පැත්තට මනසිකාරය පවත්වන්න නැතිව අපි සමතය චිත්ත සමතය මුල් කරගෙන මේ භාවනාව වඩනවනං එයායට මේ භාවනාව මුල් කරගෙන ප්‍රථමත්්‍යහානය දක්වාම තමන්ගේ මනසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි එතනදී එයාගේ මනසිකාරය හුදෙක්ම අය අර අරමුණ උදග්‍රහණය කර ගැනීම පිළිබඳව තමයි පවතන්නේ. එතුවට සාමාන්‍යෙන් අපි දන්නව භාවනාවක් කරනකොට සමත භාවනාවක් සිදදුකර ගැනීමේද. එහි උප අපිට පහව වෙන නිමිති උද්භාග නිමිති, පටිභාග නිමිතියාද පහල වෙනවා. ට මේ අසුභ භාවනාවදී තුද්භාග නිමිති පටිභාග නිමිතියාදී පහල වෙන වි ීලක නිමිත්ත ගත්තහම අර ඉදිමී නිල් පැහේට ගියපු ඒ මනොතදේහේ දිහා බලාගෙන. එයා භාවනා කරනවා එතුවට ඒ ශරීරයෙහි අර සන්දි වසයෙන් ඉදිමීගිය සරූප විදිහටඒවගේම ඇස්කුහර කංකුහර ඒයාදී ලෙස පවතින ඒස්වභාවයන් විනිශ්චය කරමින් හොඳින් තමන්ගේ මනසටේ නිමිත්ත උපටල දීල තිබාහාම යාට පුළුවන් කමතියෙන අර නිමිත්ත තුළම හිත රඳවා පවත්වාගන්නට. එට uh, ැ අපි විච්චිද්ක හෝ වික්කායිතක හෝ මලසුරුරක් කරගෙන බැලවා හම අපිටර පූයා වැගිරෙන එහෙ කෑලි කඩාගෙන කන කාපු මරදේයක් දකින්න පුළුවන් කමතියන තාම අප්‍රසන්න මටම. එතට මේකේදී උද්භාග නිමිත්ත අපි ගත්තහම කියැන අපි මනසට උපුටා දෙෙන නිමිත්ත ගත්ත හම ඒක බොහොම භයානක ස්වරූපයෙන් වැටහෙනඒවගේම ෙකුට සාමාන්ෙන්ි මේ මටමෙන් කතාරන කටන කෙකුට හිත් නො ගන්න මටමක වන්නට පුළුවන් මොකද නිමිති සංඛ්‍යාත භාව අපි ඇතිකරගන්න අරහිතාම සුභවන තැනකනේ ඇතැම් විට කෙහි ගන්ධය එකත් එක්කමහි සභභාවය සමහර වෙලාවට අතින් අපිට ස්පර්ෂ කරන්න එන අවස්ථාතිය නො එහි නිමිති ග්‍රහණය කරගන්නට ගාම. ති මෙයාකාරයට නිමිති දිහා බැලූහම ඒ සමත නිමිත්තක් හැටියට අපි උද්‍රහණය කරගන්න ටික් අ භයානක පිළිකුල් ස්භාවේ දරන. එබඳු ආකාරයේ නිමිත්තක් තමයි හිතට ගන්න. ට නැවත නැවතඒ පරිකරම කරනකොට, ඒ නිමිත් අරගෙන්න්න හිත පුරදු කරනකොට. ඒ තුළින් පුළුවන්කම තිබෙනවා. පටිභාග නිමිත්ත කරා යන්නට එකන්නේ අ ඒ නිමිත්ත සම්පූර්ණෙන්ම අතුරු දං වෙලා පටිබාග නිමිත්ත පහල කරගන්නට පුළුවන්කම තිබෙන. තුට පටිභාග නිමිත්ත, අර මට්ටමෙන් නෙමෙයි පහළවෙන්නේ කියැනර බොහු අසුභනිස්කිත සභාවෙන් නෙමෙයි පහලවෙන්නේ පටිබාග නිමිත්ත පහල වෙන්න පිනුතුනි අ පිළිකුල් සහගත මට්ටම හෝ හිතේ වඩාත් භානක සවරූපයන්ගේෙන් ඇතිවන තත්යන්ගේෙන් නිමිති නැතිව. ඒක මධ්‍යස්ත මට්ටමකින් තමයි ඒ නිමිති පහලවීම සිද්වෙන්න. එතුවට නිල් පාටර්ව ගිය සම්පූරණ සිරුරක් විදිහයට ඊට පස්සේ කොටස් අඩුන යම් සිරු රක් විදිහට. එම නැතිනං ඇට සැකිලි මාත්‍රයක් විදිහට. එහම නැතිනංඒ ඒ සදිී මට්ටමෙන් කැඩී බිඳීගිය සිරු රක් විදිහට ඒ වගේ ආකාරයන්ගෙන් තමයි පටිභාග නිමිති පහල වීම සිද්ධවෙෙන්. එතට උදභාග නිමිත්තාර පවතින නිමිත්තන අපි ග්‍රහණ කරන පටිභාග නිමිත්ත මනසින් පුටාගන්න දෙයක් නිසා එක ටිකක් වෙන ස්වරූපයක් ගන්නවා. මෙ මේ ආකාරයට පිනතුන අපිට හඳනාගන්නට පුළුවන් කකමතියනො උද්භාග නිමිති සහ පටිභාග නිමිති උපදෝගෙන ඒ අනුව හිතේ අර්පනා සමාධිය උපදවන තැනදක්වා ප්‍රමත් දෙහාන උපදවන තැන දක්වා දියුණ කරන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව බොහෝ විස්තර විශේෂයම කතා කරන්නට අවකාශය සලසාගන්න නැහැ ඒක ට හේතුව භාවනාවවෙහි ප්‍රධානතම භාවනා වැඩ සටහන ප්‍රධානතම අපේක්ෂාවන්නේ ගිහි ඔබට භාවනාව පිළිබඳව ගෘජීවිතය ඉදගෙන කොහොමද මේක දියුණු කරන්න කියන එක සිදු කිරීමේට න කායනු පස්සනාව ගැෙන කතා කරනකොට අපිට දසස්කුබ පිළිබඳව කතා කරන්නට වෙනවා. එවගේම ඒ භාවනාව ඔබට ප්‍රායෝගිකෝ පුරුදු කරනවනං ඒකටත් යම් හැකියාවක් තියෙනවා අන්නේ ඒනිසා තමයි. ඒ ඔබට කයේ අනාත්ම සංඥාව මුල් කරගෙන්න්න රව්පචාරපනාමටටම මේ දෙහාන එකට යන්නේ නැතිව. අ කයේ අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන විදිහට ඒ භාවනාව පිළිබඳව හඳුන්නා දෙන්නට යෙදන. තුොට මේ ආකාරයෙන් අපි කතාකරපු මේ විෂය පරාසය හඳුන්වා ගන්නේ කායනු පස්සනාව කියලා. එකඇන්නේ කයෙහි කයානුව පවත්වනු ලබන සිහි.ට කයහි කයනුව පවත්වනු ලබන මේ සිහිය. අප යම්මාකාරයකින් කෙනෙක් පවත්වනවනන් මේ කයහි පවතින අනාත්ම ලක්ෂණය කයහි පවතින යතාස්භාවය ඒ ඔස්සේ අපිට මනාව තේරුම් ගන්නට පුළුවන් කම තිබෙනවා. පිනතුනි බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා මේ කයෙහි කයානූගේ පුසිහිය ගොඩක් අවස්ථාවල භාගිතන් වහන්සේ වරනාා කරනවා. එදට මේ භාවනාව ගැන අපි මුල්ලි කවදධානය යොමු කරනකොට අප සූත්‍රපිටකය තුළ බොහෝ තැන් හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා මේ කරුණු සමුදාය විග්‍රහවන.කායගතා සති සූත්‍රයඒවගේම සතිපට්ඨාන සූත්‍රයන්ගෙදී ඊට පස්සේ මේ සංයුත්තනි කායේ සතිපට්ටන සංයුත්තයන්ගේ කයගතා සතති පිළිබඳ වෙන මම විග්‍රහණ කරුණස්සේ අපිට වෙනම පැහදිලිරගන්නට සංයුත්්‍යයන් නොස්සේත් රුණ පැදිලි කර ගන්නට පෙන්න්නතන අපට පුළුවන්කම තිබෙන. දොට මෙන්න මේ ආකාරයන්ගෙන් කායානු පස්සනාව අපිට විශේෂයෙන්ම භාවිත කළ යුත්තය යි. කායානු පස්සනාව කියලා කියන්නේ අපි කයෙහි කයානුව පවත්වනු ලබන සිහයක්. කයිහි කයානු පැවැත්විය යුත්තේ පිනතුනිි සිහිය ලෝක අපේ ආශ්‍රව, කෙලෙස් ධර්මයන් බොහෝකොට පවතින්නේ රූපය අරමුණු කරගෙන තමයි කෙලෙස් ආශ්‍රෝධහමයන් පවතින්න ම කියන තැනක රූපය මගේ කියන තැනක රූපය මගේ ආත්මය කියලා අල්ලගන්න තැනක අන්න ඒවිදිහෙට තමයි අපි හැම වෙලාවකදිින්ම මේ කයග්‍රහණය කරගෙනනින්න මේක අල්ලගෙනඉන්න අන්න එහෙම කය ග්‍රහණය කරගෙන අල්ලගෙන ඉන්න තැනක බුදුරජාණන් වහන්සේ කායනු පස්සනාව පිට දේශනා කරන්නේ මේ කය කියන තැනින් විදින්නටඒවගේම ඒත් තුළින් ගිහිල්ල රූපයහි හටගැනීම සහ වැෑවීම දැක්කලා රූපස් කන්දය තුළින් නිදහස් වන්නට යම් කිසි කෙනෙක් කායනු පස්සනාව දියුණු කරනවන කායු පස්සනාව තුලින් පින්නතුනි රූපය පිරිසිඳ දකින්නට පුලුවන් කමති වෙන. රූපස් කන්දේ පිරිිසිඳ දකින්න පුළුව. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ස්කන්ඳ වසයෙන් දේශනා කරනකොට රූපේ තමයි මුලින් විග්‍රහ කරන්නට යද. එවගේම සති පට්හාානේ දේශනා කරනකොට කායනු පස්සනාව තමයි මූලික වශයෙන් දශනා කරන්නට ේදන. පිනතුනි ඇයි මේ දේශනාව දිභාගතුන් වහන්සේ මේ විදිහට පය පිළිබඳව මුලින් විග්‍රහ කරන්නට ඒදෙන්නේ. රූපය පිළිබඳව මෙෙම මුලින් විග්‍රහ කරන්නට ඒදන්න පින්නතුනි, රූපය පිළිබඳව අපට අවබෝධ කරගන්නට අවශ්‍ය වන්නේම රූපය පිළිබඳව අද දවසද අපේ සංයෝජන පවතින නිසා. රූපය ඇසරු කරගෙන රූපයානුව තමයි සිතේ පවතින සංයෝජන ධර්ම වැඩිපුරම පවතින්නේ. අන්න ඒ නිසාම තමයි අපි රූපය පිරිසිඳ දැක්ටයුත්තේ රූපයෙහි යතා ස්භාවය, ැක්කයුතේ රූපය ඇත ඇති හැටියට ප්‍රගුණ කළ යුත්තේ. ඒ හින්ද තමයි ස්කඳ වස්සයෙන් විභාග කළත් රූපය මුලින් විභාග කරන්න.ඒවගේම සතිපට්ටහන වසයෙන් දේශනා කළත් රූපය පිිබඳ මුලින් පිරිසඳ දැකීම ගැන කතා කරන්නේ. ආයතන වශයෙන් කතා කළත් මුලින් රූපා ඇත්තන ධර්මයම් පිළිබඳව කතා කරන්න. එ නිසා මේ රූපය පිළිබඳව වඩන මේ මනසිකාරය පින්නතුනි අපි නිරන්තරේම පුර්දු කළයුතු. මේ අයනුව බලන මේ සිහට කියනවා කායගතා සතිය කියලා එදකට කායතා සති සාත සහගතා කියලා කියනවා සැප සහගත කායගතා සතිය කියල්. මේක සැප සහගතයි සැප සහගතයි කියලා කියන්නේ මේක අර කාමාදී දරමයන්ගේ පැත්තට වැටෙන් නැතිව සිතේ උපදවාගනු ලබන ඒකාග්‍රතාවේ තුළින් සහ සිතේ උපදවාගනු ලබන යථාර්ථ ඥානය තුළින් උපදින සැපය තුල වාසය කරන්න පුළුවන් යම්කිසිෙනෙක්. යගතා සතිය තුළ වාසය කරනවාන. ඒ ඒකාන්ත ප්‍රනීතතර සුකයා. එකර කාම සැපයත් එක්ක සසන්ධනය කරන්නට පුුවන්කමක් ඇත නෑ. හැබැයි ඒ විමුක්ති සුකඇත් එක්ක සසධනය කරන්නට පුළුවන් කමතියනවා. යම කායගතා සතිය වඩන්න නැත්තම් එකෙන නිවන වඩන්නෑ කෙල බුදුරජාණන් වහස දේශනා කරනවා. කෙනෙක් කායගතා සතිය වඩන්නැත්තංයා අමරතය වලන්දන්නෑ කෙල දේශනා කරනවා. එනිසා අපිට මේ කායගතා සතිය, අපේ ජීවිතයේ තුළ බොහොම ඉක්මනින් ප්‍රකට කළ යුතු ප්‍රගුණ කළ යුතු දෙයක් වේදනානු පස්සනාවට චිත්තානු පස්සනාවට දම්මානු පස්සනාවට අපි හිතාරගෙනයන්ට ප්‍රථමයි අපි මේ කායනු පස්සනාව පිළබඳව තමයි පින්නතුනි අපි වඩා සි පිහිටෝගන්නට ප්‍රධාන වස්සේෙන්ම ප්‍රගුණ කරන්නට ඕන් ේදනානු පස්සනාව පිළිබඳව අපි අරගෙන බැලුවොත් එහිද වේදනාව ප්‍රගුණ කරගැනීමදී වේදනාව ප්‍රකට කරගන්න අපිට නුවනක්තියෙන්න්න ටෝන. එම නත්තන් අපි මේ කයදිහා බලාගෙන කය සංවේදනාවන් පිළිබඳවම හිතනාාව මේ කකුළ වේදනාව හරි ඔළුව වේදනාවක් හරි අපිට දැන යම් වේදනාවක් ගැන හිතල අපි වේදනාව ගැන හිතුව කියලා එපමණකිින්ම මේ දුකයි දුකයි කියෙ හිතුව කියෙ එක වේදනානු ප්‍රසනාවක් කිය නිිනැ හද ේදනාව කයේ වෙලා කය ම වෙලා එක පුද්ගලයකුඩි වෙලා හම්බෙන තැනක එක නිවැරදිව කායනු පස්සනාව වඩන තැනක් බවට පත්වේ නැහැ. වේදනු පස්සනාව වඩන තැනක් බවට පත්වෙන්නේ නැහැ. වේදනානු පස්සනාව වඩන තැනක් බවට එක පත්වන්නට නම් අපිට සිද්ධ වෙනවා ඒ වේදනාව අරමුණු කරගෙන්න්න ප්‍රධාන වසේම භාවනාව ඉදිරිට අරගෙනයන්. තිං අපි ඉදිරි භාාවනාවට සහන්වලද වේදනානු පස්සනාව පිබඳ විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් සංශිප්තයක් විදිහට අද දව සිදි භාවනා වැඩ සටහනනිලි ප්‍රධාන වසයම මේ කායානු පස්සනාවවෙෙහි තියෙන වැදගත්කම තමයි මූලික වසයෙන්ම පැහැදිලි කරන්නට අදහස් කරගත්තේ. එවගේම භාවනා කිරීමේදී බොහෝ දෙනෙකොටට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගැෙන භාවනා කරගෙන යනකොට ඇතිවෙන කම්මැලිකමඒවගේම භාවනාකරගෙන යනකොටට ඇති නිදිමතගතිය ආනාපාන සතියාදී භාාවනාවන් සිද්ධ කරනකොට ඉතාම ඉක්මනින් නිදි බරගතියට පත්වීම. ඒ පිළිබඳව කීප දෙනෙක්ම විම සාතිබුණාන්න ඒ නිසා තමයි ප්‍රධාන වසයම මේ අද දේශනාවදි ඒ කරුණුකාරණා මගහරවාගන්න කොහොමද කියන එක්කම පැහැදිලි කරන්නට කියල කල්පනා කළේ. වටිනා සූත්‍ර දේශනාවක් පිනතුනි අපට දකින්න පුළුවන් කමතිබෙනවා අංගුත්තර නිකායේ මේ සූත්‍රදේශනාවයෙහි නව තමයි පචලායන සූත්‍රයේ. එතකොට පචලා ඇත්ති කියලා කියන්න පිනතුනි හේ නිදි කිරා ඇටන කියනට. නිදි කිරාාව ඇටනවා. එතකොට මෙක භාග්‍යතුන් වහන්සේ භග්්‍ය සුවිහරති සුන්සුමාරගිරී. එතකොට මේ සුන්සුමාරගිර පරවතයහි, භගුරට සුන්සුමාරගි පරර්වතයෙහි බේස කලාවනේ වැඩවාසය කරනවා ඒ මුව උයන එක මිගදායක වැඩවාසය කරනවා. එතට මේ කාලෙදදි මුගලම් මහරාතන් වහන්සේ මඟද ජනපදේහි කල්ලවාලමුගාමේ කල්ලවාල මුත්ත කියන ගමෙහි මුගලන්තරුන් වහන්සේ වැඩයින්න මුගලන්තෙරුන් වහන්සේ භාවනා කරන වහන්සේ අර්යහත්තයට පත්වෙල හිටේ නැහැ එතකට මේ උන්වහන්සේ භාවනා කර කරඉන්නකොට පචලායමානෝ නිසින් නොහෝට. නිදිකිරා වැටි වැටි තමයි උ වහස බලන්න පිනිතුන මේ අග්‍රස්්‍රාවකයන් වහන්සේ නැතිනම් අග්‍රස්්‍රාවක බෝධියයට බොහෝ කාලයක් පාරමිතා පුරාගෙනාපු මහෝත්තම යණන් වහන්සේ නමක් උන්න්නවහන්සේ තමන්ගේ මනස පිහිටවනකොට උන්වහන්සේටත් තියනමිද්දේ බාධාවක් වුණා උන්නවහන්සටත් තියනමිද්දේ බාධාවක් වුණා එදෝට හිතන්න කො අනිත්තාය ගැන කවර කතාවත්. ද මුගලන්තෙරුන් වහන්සේ මේ විදිහට නිදිකිරා වැටමින් වාසය කරනකොට භාග්‍යතුන් වහන්සේ දිවැසින් මේ කාරණාව ආවර්ජනා කරලා දකිනවා ගලන්තරන් වහසේ විදිහයට නිදිකිරා වැටමින් වාසය කරනවා කියන මෙ වෙලා වෙදී බලවත් පුරුෂය තමන්ගේ අත බොහොම ඉක්මනට දික්කරනව හා සමානව භාගතුන් වහන්සේ තාම ඉක්මනින් අර බහෙස කලාවනයෙන් අතුරු දහන් වෙලා මුගලන්තරන් වහන්සේ වැඩැසිට පු තැනින් පහල වනා ඊට පස්සේ භාගතුන් වහන්සේ හනවා පචලායසින ොතුවම් මොගගල්ලාන මොගගලාන ඔබ මොකද නිදි කරනවාද බදුරජාණන්ස ගන්තරු හසේග සිතිිනවා. විමසලා ඒවන් භන්තේ ස්වාමීනි නිදි කිරාවැටුන කියලා මොගදන්තෙරන් වහන්සේ පිළිවදන් දෙනවා. ඒ වෙලා වෙදි කරුණ කාාරණ රාශ්‍යයක්ක් භාහිතු වහන්සේ පැහදිලි කරනවා මේ නිදිමත දුරු කරගන්නට භාවනා කරනකොට අපිට ඇති වෙන මේ නිදිමත දුර කර ගැනීම කියනද අපි කොහොමද කරන්න කියන දේ පිළිබලු. තස්මාතය තුවන් මෝගල්ලානේ අතා සංඥිනෝ තේ විහිහරතු ිදං ඔක්කමති තන් ස්ඥම්මා මනසිකාසි තාම වැදගත් කාරණවා. මොකදද තං මිද්ධං ඔක්කමති තන් ස්ඥම්මා මනසිකාසි යම් විහරණයකින් වාසය කරන කොට යම් සංඥාවක්ක වාසය කරනකොට ඒ සං්ඥාවතියාගෙන ඔබ මිද්දයට පත්වෙන වනං ඔබට නින්ද ඇතිවෙනවනං තන් සඥම්මා මනසිකාසි ඒ සංඥාවෝඔබ ඇසුරු කරන්න එපා යම් සංඥාවක් ඇසුරු කිරීම නිසා ඔබ මිද්දේට වැටනවානගේ මදේයට වැටන කොට මිදයට ටන සඥාව ඇසුරු කරන්න එපා. ඒවගේම තන් සඥම්මා බහුලමකාසි. ඒ සංඥාව නැවත නැවතර නිදිකිරා වැටෙද්දිත් ඒ සංඥාවමින් එපා. පිනතුනි ඔබ භාවනා කරන කොට ඔ භාවනාව දියුණු කරගෙන යනකොට යම් සංඥ්‍යාවක හිතතියාගෙනඉන්න කොට ඔබ කරා ීන මිදේ පැමිණෙනවන නමිදේ පැමිණෙනකොට ඒ සංඥාවම නැවතනැවත ඔබේ මනසට දෙන්නපා ඒ අදහස ඉන්න කොට ඒ සංඥාාවම නැවතනව තිඉන්න කොට ඔබට වඩ වඩා තීන මිද්දේ පීඩා කරනවා වඩ වඩා තිීන මිදේ ඔබ කරා පැමිණෙනවා අන්න ඒ නිසා එබඳු තැනකින්න කොට ඔබ ඒ අදහසේ ඒ සංඥාව හිත තබාගන්න නැතුව ඔබේ සංඥාව වෙනස් කිරීම කළ යුතුයි ඒ සඥාව වෙනස් සංඥාවකට මාරු කළ යුතු වෙනවා එතුකොට ංක පනේතම් ොගල්ලාලන විජ්ජතති අන්තේ ඒවන් විහරත්තුවොතම් මිදම් පහයේද. එතට අර සංඥාව වෙනෙහි නොකොට ඒ සඥාව අතහැරලා වෙනස් සං්ඥාවක් බහුලී කෘත කරන්නට පටන්ගත්තහම අර තියන මිද්ධ භාවේ නැතිව වෙනවා. දැන් කෙනෙකුට ආනාපාන සතියට හිතතියලා ඉන්නකොට යාකාරා නිදිමත එනවනං ඒ නිදිමත්ත එන කොටම සාමා්‍යයෙන් තියෙනවනේ හිත ආශාස ප්‍රශාස නිමිත්ත පිහිටෝගෙන ඉන්නවා දන්නමනැතුව හිත ආශ්වාස ප්‍රශ්සා සාරමුණත් එක්ක නිකං ඇතට ගිහිල්ල වගේ දැනිලා ට පස්ේ හැරෙනකොඩට නිදිකිරාවටිල තමයි හැර සාමාන්්‍යය භාව එක තමයි. අන එක වෙන්න නැති වෙන්න එක වෙනකොටම පලවෙනි වත වෙනකොටටම අපි සාමාන්‍යෙන් කරන්න සැපය හොයන සය හොයන එක තමයි කරන්න. අපි අනකට ගිල්ල පුරෝගිනිඉන්න පුුවන් ඒවෙලාටඒ එක තමයි කරන්න බල හේත්තුවෙලා ඉන්න පුළුවන් එකතයි කරන්න ලන්න හෙම කරන්න නැතිව පලවෙනිටම කරන්න තියෙන කාරණාව තමයි. අර හිත ඒ අරමුණේ තවදුරටත් පිහිටවන්න නැතුව ඒ අරමුණෙන් හිත වෙනත් අරමුණකට මාරු කිරීම. ආශාස ප්‍රශාසනමන්තේ තවදුරටත් හිත තියයාගන්න නැතු අපි අපේ අරමුණ වෙනත් අරමුණකට හිත ගන්නමේ තමයි පලවෙෙනද. එතකොට මුගලන්තරනා සිරබුදුරජාණස් දේශනා කරන ඒ විදිහට හිත තියෙනකොට ඒක ඒ විදිහට තියනමිද්දේ දුරුවන්නේ නැත්තං තවොත්තු මොගල්ලානේ යතහසුතන් යථා පරිියත්තන් දම්මන් චේතසා අනු විතක් කේයාසි. ඔබ අහපු හොඳ දහම්පර්යායක් පිළිබඳව සිටන් අනුවිතර්කණය කරන්න. පිනතුන ඔබ ධර්මයාහලතියනවා ඔබ ධර්මදේශනා හලතියනවා එතෝඩ ධර්මදේශනාහනකොට ඇතැම් දහම්පර්යායක් ඔොබට වනාව වැටහෙන ඔබට වඩා තේරුම් ගන්න පුුවන් කමතියෙනවා. ඇතැම් වෙලාට ස් කන්ඳ වසයෙන් කතා කරපු දහම්පර්රයායක් වෙන්න පුුවන් ආතන වසයෙන් කතාකරපු දහම්පර්යායක් වෙන්න පුළුවන් එකකොට චක්කාා එතන රූපා ඇතන පළිඳව අපි කතා කරනවා චක්කු විඤඥානයේ පිළිබඳව කතා කරනවා. එතකොට මෙන්න මේආකාරයට මේ ධර්මයන්ගේ ස්භාවය පිළිබඳව කතා කරන මේ දහම්පර්යායක් පිළිබඳව මනසිකාරයේ පවත්වන්නට කියලා කියන. ඒකයි යතා පරිඇත්න් දම්මන් ේත ස අනුවිතක්කයාසි. ඒ සිතින් අනවිතර්කණය කරන්න. අනුවිචාරයයාසී එතකොට අනුව හැසිරෙන්න්න ඒ අනුව තමන්ගේ මනසාරගෙනයන් කැනර තමන් පුරදු කරපු දහම්පර්යාය කට කරගැනීම ස නවත නැව නැවත නැවත වෑයාම්කිරීම සිද්ධ කරන. එසෝට ඒ නවත නවත දි ඒ සඳහා මෙහේවනොට සිටං ඒ සඳහා වෑම් කරන කොට සිත මෙහෙවීම කරන කොට අන්න තීන මිද්දය අපිට දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා නොචචේතේ ඒවා විහරතුෝ තම් ඉද්දම් පහයේත. ඒ විදිහට ඉන්න කොට ඒ ිදේ දරුවෙන් නැත්තං ගල්ලන යතාාන් තාා පරිියන් දම්මං විහර සජායන් කරයාසි අ හොඳට හගත්ත හොඳට දරාගත්ත යම් දහම් පරයායක් තියෙනවා නං ඒ විස්තරවසයෙන් සජහයනා කරන්නට කියලා සජායනාවක්සිද කරන්න ඔබට පුළුවන් ඒ දහම් පරයායක් සජහයනා කරන්නට සනා කරන කිය කියන්නේ ඒක උස්හන්ඩින් ඔබ ප්‍රකාශ කරනු ඒ දහ පරිරයාය

ේදෙන පච්චා තන්නහා තන්නා පච්චාව පාදානං පාන පපච්චා බහෝ බහුපච්චා ජාති ජාතිපච්චා ජාමරණන සෝක පරිදව දුක්ක දෝමනස් සුපායාස සම්බවන්ති මෙන මේආකාරයෙන් ඒ දහම් පරියායයක් වන්නට පුළුවන් එම තින යම් කිසි සූත්‍ර දේශනාවක් වන්නට පුළුවන් ඒ සූත්‍ර දේශනාවක් හෝ හොඳට විස්තර වස්සයෙන් හෝ සජ්්‍යහයනා කිරීම හැඩින් එක කියවන්න පටන්ගන්න එතතාර නිදිමත කියන එක දුරු කරගන්නට පුළුවන්කම තියනවා ට මේ විදිහට යම්කිසි කෙනෙක් උත්සාහවත්වෙලා තවදුරටත් එයාට මේ නිදිමත්ත කියන එක දුරුවෙන් නැත්තම් එයට මිද්දේ කියන එක තවදුරටත් පවතින වන එතවටම කද්ද කරන්න කියන්නේ එතට බුදුරජාණාසසි දේශනා කරනවා තතෝතුවා මොග්ගල්ලාන උබෝ කන්න සෝතානි ආවිං චයාසි පානිිනා ගත්තානි අනු මජ්ජයියාසි එතකට මේ උබෝ කන්න සෝතානි මේකා කරණ යන්න ඇතිනම් තමන්ගේ කං පෙති අපි සාමාන්‍ය විදිහට කියන කම්පෙති කියලා කම්පෙති හොඳට අති පිරිමදින්න හොඳට රත්වෙන දිට හොට මේ අතින් පොඩි කරන්න කියලා කියන. තමන්ගේ මේ ගාත්ත්‍රාණ තිනම් කකුල් හොඳට අතින් පොඩ්ඩක් මඩින්න කියලා කියන. අති තද කරලා පොඩ්ඩක් ඒ විදිහට කරන්න කියන. එතකොට මොද වෙන්න හටගත්ත තියන මිද්‍යිය හටගත්ත ඒ නිදිබර ගතිය දුරුවෙන්න පතන් ගන්නවා. ට පස්සේ එහෙමත් කළ හරයන් ැතිවෙන වන මොගල්ලලාන බොමොද කළ යුත්තේ ආලෝක සඥම් මනසිකාරයාසි දිවාසඥන් අධිත්ටහියාසි ආලෝක සඥාව මෙනෙහි කරන්න දිවාසඥාව අධිස්ථාන කරන්න ආලෝක සඥාව කියන දැංහර අන්දකාරය එක්ක කෙනෙකුට එනි දිමත ගතියන්න පුළන්ගේ නිසා හිතිං ආලෝකය සහිත පරිසරය හොඳ මනසිකාරය කරන්න වා සංඥයාව හිටං අධිෂ්ාන කරන්න දවල් කාලෙදී පරිසරයේ කොහොම පවතින්න කියලා ඒ දවල් කාලෙද ඒක පවතින විදිහ හොඳින් අධිෂඨාන කරන්න දිවා සංඥ අධත්තහයාස ගැන එක වාසඥාව හිතිං අධිෂ්ඨාන කරගන්න එහෙම කරන කොට ඒ තන විදේ කියනෙ දුරවෙලයන කොයි විඩිහතද යතා දිවා තතාරත්ති යතාරත්තිෙන් තතා දිවා එතකොට ඒ දිහට වාසය කරන කොට යම්සේ රාත්‍රිය නං ඒ දිහට වල්කාය යම්සේ දවල් කාලය නං ඒ දිහට රාත්‍රී කාලය මෙන්න මේ විදිහට තමන්ගේි හිත දියුණු කිරීම සිද්ධ කරනු ලබනවා. එතුවට ඒ දිහට තමන්ගේ සිත මේ සප්‍රභාස චිත්තයක් ආලෝක සහිත චිත්තයක් වඩන කොට දියුණු කරනකොට තර තිීන මිද්‍ය උපදදින්නේ නැතුවයන තිීන මිද්‍යය හටගන්න නැතුවයන සමහර වෙලාවට භාවනාව තුළ කෙනෙක්කුට සමතය වැඩීම තුළ උපතිදින ආෝක නිමිති මනසිකාරය කිරීම තුළ, ආලෝක නිමිති පැතිරවීම තුළත් මේ තීන මිද්දේ කියනෙ එක දුරිම දු කරන්නට පුළුවන් කකම තියෙනවා. සමහරලා අප භාවනාවවෙද ආලෝ නිමි ෑ අමුක්තුවෙන් අවධානයමු ො මයි භවනාව කරන්න. හැබැයි මේ තීන මිදේ ස්මතු එන්න පටන්ගත් අහමර ආලෝක නිමිති මනසිකාරය කරලා ආලෝක නිමිති අධිෂ්ඨහන කරගෙන ඒතින මිද්‍යය දුකරන්නට පුළුවන්කම තියනවා. පස බුදුරජාණන්ස දේශනා කරනවා ඒ තතොත් මොගල්ලාන පච්චා පුරේ සංඥී ංකම අධිප්‍රෙයාසි අර විදිහටත් කරලායාට නිදිමත දුරුවෙන් නැත්තං ඒ පෙරපසු සංඥාව ඇතිව සක්මන් කරන්න පෙළඹෙන් සක්මනට පටන්ගන්න සක්මනට කටයුතු කරන්න එට සක්මන කරනකොට ඒද නිදිමත දුරරගන්නට පුළුවන්කම තිබෙනවා. ට මේ විදිහට නිදිමත දුරුකරගැනීම සඳහා යම් සි දිහින් චරවෑයම් කරලා තරියන්නනත්තං. ඒද නිදිමත බලවත්ත ැගෙන වන්නං. නැගී සිටීමේ අදහ සඇතුව නිදාාගන්න ඉරව පාචි කරන්න කෙලා කියන ොට නිදාගන්න රියාවට කියන සිංහසේයයාාව කරනවා කියර. එ පිළි බඳව ුදුරජන් දේශ කනකහොද දක්කිනේන පස්සේන ලකුණු පසට හැරිලා සීහසයන් කප්පේයා සිංහශ්‍රියාව සිද්ධ කරන්නට. පාදේපාදන් අච්චාදාය සතුෝ සම්පජාන උට්ටාන සංඥම් මනසිකරිත්වා පටිබුද්ධේනේව එතුවට දහුණු පසට ඇලිලා එකපාදයක් මදක් පසු පසට ඇදල එකපාදයක් මදක් ඉදිරියට යන විදිහයට තබාගෙන නැගීසිටීමේ අදහ සඇතුව හොඳින් සිහියෙන් යුක්තව ඒ නිින්දයනකනු සිහිය පවත්වමින් මද වේලාවක් උටටහන සංඥීතුව නිදාගන්න කියලා දෙසනා කරනෝදැෙන් තීන මිදය දුරුකර ගැනීම පිණිස හේතුවන මේ කරුණු හතක් බුදුරජාණන් වහන්සේ මෙතනද දේශනා කරනවා. පිනතුන මේ කරුණු හත ඉතාම වැදගත්වෙනවා අපි අපේ ප්‍රතිපදාව වඩගෙන යනකොට සාමාන්‍යෙන් තීනමිදය කියන එක බහෝසින් පීඩාව පිණිස පවතින දෙයක්ත් ගොඩක් කලාවට තීනමිද්්‍ය හේතු වෙනවා භාවනාව කියන දේට බල පෑම් කරන්නට. එතුකට අන්න ඒක පරාජය කරලා අපිට නිවැරදිව හරියට ප්‍රතිපදාව පැත්තෙන් අපිට අපේ මනස අරගෙන යන්නට. මේ කරුණු කාරණනාටික බහෝසයෙන් උපනිශ්‍රේවෙනවා එහින්ද මේ තිීන මිද්‍යය දුරු කරගැනීම සඳහා වැෑයම් කරන්න ගොඩත් භාවනාවද බාධා කරන දෙයක් තමයි මේ තිීන මිද්‍යය තුට මේ තිීනමිද්‍යය දුරු කරගත්ත කෙනෙකුොට එතාම පහසුවෙන් මේ ප්‍රතිපදාව පුරන්නට පුළුවන් කම තියෙනවා තොට මේකට අමතරව අපි අපේ ජීවිතය තුළ අනිකුත්තර අපි මිට පෙර කතා කරල තියෙන පරිබාහිර කරුණ ටිකාපි උපදෝගන්න න දේවල්ටික සම්පාදනය කරගන්න අනං විදදිහට නිදි දුර රීමෙහි යෙදෙන කෙනාට ඉතාම ඉක්මණින් ධර්මාවබෝධයට පත්වන්නට පුළුවන් කමතිබෙනවා අන්‍යාවන්ට පත්තන්නට පුළුවන් කමතිබෙනවා ඒ අපිට මේජීවිත්තේ අප්‍රමාදීවීම කියලා කියන්නේ එකට එතුවට ප්‍රධහන වසයෙන් කරනු අපි කතා කරනවාන්නේ භාවනාවට උපකාර වනි පලනික බෝජනය මත්ත්‍යතා බෝජනයහි පමණ දන්නා බව ඊට පස්සේ අපි ජාග්‍රයානු යෝගය ාගරියා අනයෝගය කියල කියවා නිදිදුරු කිරීම හි යෙදීම කියන එක ට බෝජනයේ මත්තං්‍යතාවයා ජාගරයානුයෝගයත් ප්‍රධාන වසයීමම භාවනාවට උපකාරවන ධර්ම එකට නිදිදුර කිරීම කියන එක අනිවාරයෙන්ම භාවනා කරන කෙනෙකුවිසිං අප්‍රමාදීව සම්පාධනය කරගත යුතු දෙයක් නින්ද කියල කියන්නේ ජීවිතතය එක පැත්තකින් ගත්තා හම හිස් බවොට ජීවිතතේ නින්ද කියනදට පත්තෙන් නැතුව මනා සිහියෙන් ඉන්න පුළුවන් එක තමයි වැදගත්ම දේ බවට පත්වෙෙන්නේ එහින්ද භාවනාවක් කරගෙන යනකොට කෙනෙකුට බොම ඉක්මනටම සිත විවේක ගැනීම සඳහා යන්නේ නිදා ගැනීීමම් පැත්තට තමයි බරවන්න අන්න ඒ පැත්තට හිත යන්නට නොදී සිත ආරක්ෂා කරගැනීම ඔබ සතු වගකීමක් බවට පත්වෙනවාට මෙන්න මේයාකාරයට නිවැරදිව තමන්ගේ හිත නිවැරදි නිමිතිවල පිහිටවගෙන ඔබ අප්‍රමාදීව කායගතා සතිය තුළ ඔබේ මනස මෙහෙවන්න ඒ ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතීී අපි මීළඟ භාවනා වැඩ සතහන සජීව වැඩ සටහනක් විදිහට ඔබට මේකායගතා සතය අ සසුරයෙන් ඇතිවෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට අවකාශය සලසාගනු ලබනෝ කල්පනා කරගන්න සද්ධර්ම ස්ශ්‍රවනය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වලා සිද කරන්නටේ දනු මේ සියලු කුසල ධර්මයන් මේ අවස්ථාවේදී අනමෝදන් කළ යුතු අයට අනමෝදන් කරමු. පළමයෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරන අපේ ධර්මාචාරය අවසරයි. ංකඩුවල සදස්සන සාමින් වහන්සේට සරයි මාංක කඩුව නඳරත්තන සාමන් වහන්සේට සාමින් වහන්සර දෙනමටම උතුම් නිවනිින් සැසීම පිණිස මේ කුසලය හේතුඋප නිස්ශ්‍රේම වේවා කියල සාධහූ කියල හැම දෙනාම පින් අනුමෝදන් වන්න. එවගේම මේ සියලූම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදං කරම දෙවියෝ සතුටින් සාධනනාදේෙන් පින් අනුමෝදංගුණ ලබත්වා දෙවියන්ට උතුම් නිවනිින් සැනසීම පිණනිසම මේ කුසලයෝ උපනි ශ්‍රේම වේවා කියලා සාධහ කියලා හැමදිනාම දෙවියන්ට පින් අනමෝදන් කරන්නඒවගේ මාද ධර්ම දේශනා වෙහි දායකත්වයගෙන කටයුතු කරනවා හේනේගම පදිංචි ප්‍රභාවි සේධානායක මහත් මේ විසින් එතු මේ බලාපොරොත්තුවෙනවා මේ පරලෝගේ සියලූම ඥාතීන්ට පුුණ්්‍යානමෝදනා කරන්නට වර්ග පරම්පරාණුයාාත මෙලොවසයෙන් හෝ සංසාරිකෝ මේ ගෙහිල්ල යාාතිවරේක් මෙම බලාපපුරොත්තු වෙනවා වන්න සෑමසසිල ඥාතිවර්ගයාම මේ පින තමංකල පිනක් මේ සත්තුටින් සාධනාදයෙන් අනුමෝදංගුණුල බත්වා. එසසිලු ඥාතන්ට අමා මහ නිවනිින් සැනසීම පිණිසම මේ කුසලය හේත් උපනිස්ශ්‍රේම වේවා කියල සාධහූ කියල ඥාතයන්ට පු්්‍යානුමෝදනා කරන්න. ඒවගේ මද දායයිකත්වයගෙන කටයුතු කරන ප්‍රභාවි සේනානායක මහත්මිය බලාපොරොත්තු වෙනවා. සසී මලවි පතියෙන සහ නුරසේනානායක කියන දෙම උපියන්ට ආශිර්වාද කරන්නට ඒවගේම අගෝස්තු විසිතුන්ගෙන දිනට ජන්මදිනය සිහිපත් කරන චමාලි සේනානායක නැගනයට සහ උමේෂා ෆොන්සේකාමිතුරුයට ආශිර්වාද කරන්නට එ පන්දිනයේ සහිපත් කරන දෙපල තත් දුක් නීරෝගි සූපත් බව සලසාගෙන කායික මානසික සැනසිල් ඇති කරගෙන උතුම් නිවනින් සැනසීම පිණස මේකුසලේ හිෙත් උප නිශ්‍රේම වේවා කියලා සාධහු කියලා ආශුරවාද කරන්න ගේම දෙමවපයන් නැතුළූ දායිකත්තේගෙන කටේතු කරන හේනේගම පදිංචි ප්‍රභාවි සේනානායක මහත්මේයටටත් ඒවගේම ධර්මශ්‍රවණය කළොබ සෑ ුරුදදිනටත්ම මෙ උතුම් කුසලය නිදුක් නීරෝගිස්සූපත් බව චරජවනය සලසාගෙන අමා මහනිවනින් සැනසීම පිණනිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාධහූ කියල හැම දෙනාම පින් අනුමෝදන්වන්න හැම දෙනාටම තෙරවා සරණයි.